යි ගෙවෙන දවේ උුසුම්පත් ඔබටේෙ අයිටන් පොට්ය සමකින් මචරිත නංචය පමුණු හේත්‍ර මකුෂාණී කවශල්ලයා ප්‍රමයන් අවධානය ප්‍රෘති සිරස් තල වෙත. එට ප්‍රයිස් නයෝජනා ක්‍රමයෙන් පෘුපියල් බිලියන පණහක ආයෝජන. නියගෙන් පිඩාවට පත්වුවන්ට සාන දෙන්න ඉතිහාසේ වැඩිම මුදල මෙවර. දේශීය අර්තාපල් වලට ස්ථාවරමිලක් තේ සීනිජාවාරම් කරුවන්ට නැඩි දඩුවම් ශ්‍රීලංකාවේ පළබු ජාතයන්තර සහපූසංකිරණය කළම්ඹූ සෙටිසින්ට කොළඹදී වෘත කෙරුණා ඒ අග්‍රාමාතය රණනිල් වික්‍රම සිහමහතාගේ ප්‍රධනත්වය ஜேம் பீரிஸ் மாவතයේ බரேවැට යාபතவு මෙඉදිකරතිබෙනවා. சாපු සකීර්ණය விවෘර්ත කළ அக்්‍රரா மாத்திரනිல் විக்්‍රමසිග මහතා එහි නිරක්ෂණ චරිකාාවක නිර්ත වනා. පෙරවරු හයේ සිතියෝ රක්්‍රීධහයිදක්වා මෙම සාපපු සකීර්ණ වෘවතබෙනවා. வළந்த සල් சுකහஓෝகி භෝජනකාරය සුවිසල් තිරහයකින් සන්විත සුපිරි සිනමසකිීර්ණ වැනි නවින පසசකம்பලින් மே සමන් විතාாய். අත්‍ය ோන් අමතුங்க මහත ඇතුළ පෙරිසක් සප සංකිර්ණ වෘත්ත කකි ම අවස්ථාවටෙක් වண. හිට මත්‍ය න් ට රන්තු මහ හිතිනය දක්වා යළි රක්්ෂිත බඳනාගාර ගත කිරුණා. ඒ පසුගිය වයිබ පලාාත් සභහ මැතිවරනේදී සතුස ආයතනයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළ නඩුව කෘුණයගල මහදිි කරණේදී විභාගයට ගැනු අවස්ථාවේදී. සිරජ සමේ ෝන්ස්ටන් ප්‍රාන්දු හතා කටයුතු කළේ අභ්‍යන්තරහා වෙලද කටයුතු අමාත්‍යවරයා ලෙසයි. එහිදී ඔහු කුරුණෑගල සදස තුොග බඩාවලින් රුපියල් ලක්ෂ පණහකට වැඩි හ් තුගයක් මුදාහර ලෙස ියෝග කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා ඊට අදාල නඩුව කුරුණෑ කළ මහධරනේදී පිනිසුරු මේනකා විේසන්දර මහත්මී ඉදිරියේ විාහගෙට ගැනා. ීට අදාල සාක්ෂි ලබා ගැනීම, අදතිනේත් සිදුෙරුණා. මෙම සිද්ධේයට අදාලව ක්ෂි බඳනා ාරගත කර සිටින සතුස ආයතනේ හිටපු සභහපති නලින් ප්‍රනාන්දු සහ, පෞද්ගලි කලේ ම්රයාාවූ ොහොමට ශක්කිී නායිද., හටදිනය දක්වා රක්ෂි බඳනාගාරගත කරුණා වැඩදුර විභාගය හෙ න දක්වා කල්තබුණනා. ලිමින්තුමන්ත්‍රී රහි බ ගුණවර්තන මහතාට පනවා ඇති නඩුවේ වැඩදුර සාක්ෂිවිමසීම ඔක්තෝබ මස දහනාවේ සහ විසි දෙයනදිනවල සිදුකිරීමට. කොළඹ මහදිකරණය අදනියෝ කලා. රුපියල් ලක්ෂ හාරසී දොහකට අදික වටිකමකින්යුත් දේපන සහ මුදල් අයිතාලෙසි පෙව් බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මෙසම් බන්ඳින් අල්ලස් කොමිසම නඩු පවරාතිබෙනවා. එම නඩුව මෝසමක් මගින් මහදිකරනේදී අද කැදව්වා. මෙම නඩුව ඔක්කෝබය මස හතරවනදා විභාගට ගැනීමටයි මීට පෙර දින නියම කර තිබුණේ එහෙත් වෙත්තිකරු විදේශගත වන බැවින් වෙෙනත් දිනයක් ඉල්ලා තිබුණා ඒය අනුව රෝහිතාබේ ගුණවර්ධන මහතාගේ විදෙස්කමන් බලපත්‍රිය රුපියල් ලක්ෂ දායක පුදගලික බැදුම්රයක් මත මුදා හැරීමට නියෝග කරුණා. හිටපු පාර්ලිමේතු මාන්ත්‍රී ජෝසප් පරාජසිංහම් හතා ගාතර නඩුව නොුවම්පර් විසි එක්නදාට කල්තබනා. ඊට අදාළ නඩුව මඩ කලපුව මහදි කරනේද අද යළි විභාගෙට ගැනුණා ඩබේ අවසන් වටේ සාක්ෂි විමසීමද අදසිදු කෙරුුණා මඩකළපව මහදිකරනේ රැජිස්ටාර් හා මඩකලපුව බන්ධනාගහර කොම සාරිස් එහිදී සාක්ෂි ලබාදුන්නා මෙම සිද්ධිය අදාලව රක්ෂිත බඳනාගාරගතකර සිටින ශිවනේසතුරේ චන්ද්‍ර කාන්තන් හිෙවත් පිල්ලයාන් නැතුරු සැකරුවන් පස්දිනා යලි රක්ෂි බන්ධනාගාරගතකන ලෙසයි මෙහිදී නියෝක කෙරුණේ. වියලි කාලගුණේෙන් පිඩාවට පච්චන්න තාවත්‍ය සාහන ලබාදීමට, ඉතිහාස වෙන් කළ වැඩිමුමුදල මෙවර වෙන් කර ඇති බව අමාත්‍ය තුමින්ට දිසානායක මතා පවසෙනවා. වියලි කාලකුණේ දිවනේ දිිස්ත්‍රික්ක දහ අටකට ලපෑම් එල්ල කරතිබෙනවා. පවුල් ලක්‍ෂ දෙකට වැඩ පිරිසක් පිඩාවට පත්වෙති බව ආපදා කළමනා කරන අමාත්‍යංශයේ පවසෙනවා. ඔවුන් වෙනුවෙන් සාහන වැඩපිළිවෙල අකණ්ඩව ක්‍රාත්මකායි. වියලිකාලගුණேன் අනුරාධපුරය அම්පාර கிලිோச்சிිය කුුණෑගල පුදල මැතුු ිස්්‍රික් රැසකට බලපෑම්ල්ලවේ තිබෙනවා. අුරාධ පුර දිස්ශ්‍රික්කේ ගම්මාන ලැසක ජනතාව පානිය චල කැටළුුවලටද මුහුණදී සිටිනවා ොහෝ ප්‍රදේශවල වැවස්සියාල සිඳීකස්සති ආකාරේද දෙකගත හැකි. අනුරාධ පුර බසවක්කළම වැව සිந்தයාමට ආසන්න තත්වී පවතිනවා. කෘෂිකර්මාන්තයට මෙන්ම ගවපාලනයට එල්ලවී ඇති බලපෑම් හේතුවෙන් දැඩි අසිරතාවට පත් ඇති බවජනතව පවසනවා. ியகෙන් பீடாவට பත්த்து சிட்டிடு, மகாவிலாட்ச்சி ජனதாාවට அවශ சහனாாதாரு, கடிනமி ලபாා ලෙස ජனாதிபதி තුமா උப்பදதுன்ன. ஏුව பௌ சசிයක් சහා, සකට රුපියල් මිියන සි එක බැගන් නියන්ගේ අවසන් වනතුරු ලබාදීමටයි කටයතු කරතිවෙන්නේ. ජනතාව මේ වෙනකොට ඉතාම දෂ්කරතයකට වනදීලන්න ුරුදු තුනක් පමණම වර්ෂාවනේ බොන්ඩ වතුර නැති තත්තයකට පවපත්වෙලා මේ වෙනකොට ආ්ඩුව මේින් සඳහා වලි සලාග සහනධර ලබාදනවා ජලේ ලබාදනෝ. අතිකර ජනතිපත්තුම එතුමාගේ විශේෂවැයටසරහන්නක් කැටියට. සලුව අරිමාර්ග පසංස් කරනය යාධතිකවැඩ සටහන මහිවිලච්චෙන් ආරම්භ කර ලා පොත් ලබ විේක රප සි. එකක්! මාසික වලි සලාකසාන අධර තබාදෙන්ට. දැන්ට්‍රමත්මාවෙත මුදල්ෙන් කලදීලා අවසාන කලතිනවා? හෙට හවස්සන කොටෝ අනිදව්දේ වෙනවිට ජනතාවට අශ්‍ය වීලි සලාක ලබාදීමට කටයු සම්පාන කලතිනවා. උතුරු පලාතේද කඩාවැව් සියකට අසන්න ප්‍රමාණයක්ක් සිින්දිී ගොස්ති වෙනවා. මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ වැව් සිදයාමේ අවධහනමක්ද පවතිනවා. ගම්මාන රැසක පානී ජලයමෙන්මල් සනිපාරක්ෂක කටයුතු සඳහා ජලය නොමැතිවීමින් ගැටලු රැසක්මතුවතිබෙනවා. තුර පලාතයේ වැඩිම පිරිසක් පීඩාවට පතුසිරරින්නේ යාපන දිස්්‍රිකේ. වකුකඩු රෝගය ව්‍යාපතවීම අවදහනවක් පවතින බවයි ජනතාව පෙන්වා දෙන්නේ. පාස ගානක් වවැස්ට ඇතිහින්න ඇවයි වතර හිඳලා මේ ඉදි තල්ලත් ඉහිල තියෙන්නේ වන්දනාාවෙන කටයරත් නාගඩ ඉදික් නෑ ගමිනිසුන්ටත් නාඩ කරන්නනෑ බෝන්ඩත් පතර අපහසු. ඉතින් වදලාාවේ නයටටගේ මනේපදේසේන්නයටත් විසාාල අරබු දෙකට මෝට පන්් ලාතින්න මේවාගේ නියගක් මංහිතන්න අපි දන්න කාලෙකත් ඇටීලානෑ දෙ වෙන කළ ප්‍රදේශයේ උක්වාගාවද නියගේ හේතුවෙන් විනාශ්වීමේ තර්ජනයකට ලක්වති වෙනවා. පීඩාවට පත්ව ඇති සියලු ජනතාවට පානිය ජලය ලබාදීමවින්ම වගාහානි ඇතුළු සහනාධාර කඩිනමින් ලබාදීමට රජයපියවර ගෙනති වෙන. ඒ සහහා දිස්ට්‍රික්්මටමින් මුදල්වෙෙන් ක ඇති බවල් අමාත්‍ය දුමින්ද නිසානායක මහතා පවසනවා. දෙදස් දහටේ පවුල් දෙලක්ෂස්ුවෙක්දාහක් වෙනුවෙන්. ිියන දෙදා සෙකසිය හතරක් වියදන් කරලා තියෙන. සහනාධරර් ලබා දෙන්න පමණක්. මේ වෙන කොට මිියන දොලොස්තාාස් හාරසිය තිස් හතරක් අපි වෙන්කරලා තියෙන පානය ජනය ලබා දෙන්න පමණක් අපියදං කරලා තියෙනවා මිලියන හැට පහට ආසන්න මුදලක් ජල ටැන්කි එකකොස් දාහක් අපි අරන්දිල තියෙන අපි කැබිණෙට මන්ලේදී යේ සාකච්ඡා කරා ය අනුව නැවතවතාවක් අපි හැටයි දං ඒ සහනාදාාර මුදල් ලබාදදිම සිද්ධගෙනවා ඒ සඳාවි මිියන හත්සීයක් පමණ. ඇෑවේ කියලා පිහි නියන්ගේදී මේ තරම් සහනාදාාර දුන්න රජයක් ඉතිහාසේ තිබිල නෑ. එනිස් අපි ඉතාම සතුරනම් මේ වෙලා මොකොද ආණ්ඩුවක් විදි ර අපට නියන්ගේ පීඩාවට පත්වන ජනතාවට සහයෝගයක් ලබා දෙන්න ලැබීම් පිළිබඳව සතුරු වෙනවා. කෙසිතු රජයක් නොකළ සම්වර්ධනයක් වතු ජනතාව වෙනුවෙන් වත් පන් ආණ්ඩුව සිදු කළ බව අමාත්‍ය පලි දිගම්බර මහතා පවසන වාා. විලි ප්‍රජාවගේ ජීවනතත්වය උසස්කිරීම සඳහා. වැවිනිි කලාපේස දහවූ නවගම්මාන සම්වර්ධන අධිකාරය පිහිටීමට අදාල පත් කෙටුම් ප, ප්‍රාදේශී සහ පනත්කෙටුම් පත, ශ්‍රීලකා සේවා පිරිස් කළමනා කරනයන පනත් කෙட்டுුම් පත්, පාණමේතුවේදී අද විවාාදයටකත් අවස්ථාවේදී. ඔහු මේබව කියා සිටිය. අි වතු ජනතාව ඉන්දාවදලවෙලා අවුරු දෙசிයක්க்கනවා. ද ශිසව වෙනකොට. අපි නතාව කවදක්කරි මේ රටේ තනි ඊල මාරි එනත වෙනවැටමට ඉල්ලුවන.ඒ ජනතාව නිත් ජනතාවගේ ෞරයෙන් ජීවත ො ඕන. එබේ මෙච්චර කාල ඉටප ආ්ඩු කවුරු අපි ජනතාව සරක වනේ. දෙදස් පාලව මේ ආපපු ආණ්ඩුව අධිකර ජනතිපතිතුමා ගරුව හගමත්තුමා දෙන්නම අපි වැඩටික පටාර කල තියෙනවා. එකක නිසා මේ ආ්ඩුවට විසේ සම ඇස්තුති කරනවා අගෞත්තුමාටත් අපි ජනයතුමාට. පාරක් ලිින්දක් පුස්තකාලයක් පෙර පාසල. වෛද්‍යමධ්‍යස්ථානයක් වතුයටතේ ජීවත් එෙද්ද මේයට තිබුණ නෑ. බොහොම අඩු අයිතිවාසිකම් ප්‍රමාණයක් තිබුණේ. හැබයි මේ පනත සංශෝධනය මගින්. ඒ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්නට පුළුවන්කමක් ලැබෙන. ප්‍රාජීශය සභාවලට මෙතර මිචරකල් බලයක් තිබුණේ නැහැ. බතුූ කරය තුළ සංවධන කටයුතු කරන්න ය ඉතාමත්ව සතුට වෙනවා ප්‍රමාද වී හෝ මෙම සංශෝධනය ගෙනෙ එක ආපෙක් ගැන. තුකම්म करරුවගේ, මේ පාවල් හදක ප්‍රති සභට පවරගන්න එක හ होුණයි. එහෙම කරලා හරි, මේ වතුකම් करරුවගේ පරවල්ික හදලා. තු පහසකම්ටික සංවධ නකරන්න මැති අතරන හොදයි ඒ වතුකරේ ජනතාවට ඉඩන් දන්නඩවන. අප ඉන්න ත. හැබ ලා එන්නේ ජනවම පතුමස්සන් ක ලාඩ්බුට් ෑල්ලත්දදිලා වතුකම් කරොට පොච සතක් දෙන්න කියලා කැිනට ප්‍රිකාවත් දැන්ේ ම ගඩුගමැතුවාගේ ජනති පෙත්තුවාගේ තුද සසනුවවා ැ අපි සෑම වත්තකම පජච සතක් මැනලා අපි වතුකම්පරවට ඔප්පු අක් තරක් නෙයි අපි ිය ල්ලක්ක බෘතිය බාද. මේඒ ධන් අතිවති බෘත්තිය කියන්නේ අයිතිය සිය අනුනම මීත කලින් කිසිම වතුකාරේක දති . අවුදයක්ක රට පාල කිරුවන ෙරව ඇතේ පුදධය විතරක් ේ ප්‍රා්‍යය සභාවේ ඒයාගේ අයිතිය ලියාපතිචි කරන්න පුළුව. අපිදන්නවා සමර පත්තල ගව හ රම ල කිරවා. පසුගේ මහිදරාමක් ැතු වුද ල අවුද ඇ වරදු විසයි මේක සිින්දවන ඇති මේ මහ විපල වි පක්ෂයට කිය අපට සයෝගන්න. ප්‍රාදේ සභාවලට නියෝජිතය පත් කරට පුළුවන්මතු කර නතාවට නමුත් ඒ ප්‍රාදේශය සභාව සේවය ලබාගට බෑ. ඒ තමයි මේ වනටතන්ති විිච නීය. වතු සමාාගමුවලට සම්පූර්යම පැවැල්ලා තිබුණත් ප්‍රාදේශය සභාවට මේ අයිතිය තියනත් අවශ්‍යයි. මොකද මේ අය චන්දදෙනවා. අද ඒ නරග තත්ත්වය වෙනස් කරලයිවරවෙලා මේ ප්‍රාදය සභහාවලට ඒ වතුකරේ ජයටිතරල පාසකන් දියුණු කිරීම සඳහා. මැදිහත්වීමේ අයිතිය ලබාදන. මේ වතුකරේ ජනත අදරණය ජනතාවට නිවාස. ලබාදීමේදී ගන්නාවූ හැම ක්‍රියාමාර්ගයකදම ඔන්ට නිවසක් උරුම විය තුයි කියනකේදී කිසිම වාද විවා්‍ය. නෑ අත්් දෙක්ක මුසලා ඒකට එකඟයි. කටයුතු කරන්න සූදානන්ග වෙන මේ නිවාසාැදීම පිඳමගේ ස්තුූතිය පුදර අර ඒ ර්ි කෙරකගැනීමම සදත් නිස්තේ තර වැඩ පිළුලක් දැන් ප ගම්ර මත්තුවා ලොකවාදස ෑ අපි වල් හර ෙන්ඩොන් හොඳයි අදහස එ ඔබතුමා මේ කරගෙන යන උත්සාායට අපි හුඟක්ම අපේ ප්‍රසංසාාව අපි ලබාදනවා අපි සන්තෝෂ වෙනවා ඒ වතු කරේ ජනතාවගේ අවශ්‍යගන ඇරි තල පාසුකම් සනී පාදර්ශක පාසුකම් යගෙන් පාත්සල් දින අඩු පාඩුකම් දරුවන් බලාග ස්ථානවල තිීන අඩුපාඩුකම් මේ සියල්ලම බලලා අඩුපාඩුකම් සකස් කරන්න වැනි ආයතන පිහිටුවීම ගැත් අපි සතුටු වෙනවා ප්‍රාදේශය සංවර්ධන සංසෝධන පනත මේ අවස්ථාවේ දී ඉදිරිපත් කිරීම ගැන. මේ සංසෝධනයෙන් ඒ සියලු බලතල පලාාත්පාලන ආයතන වලට ලැබෙන මොහතක් බවට පත්වෙන. එ නිසා දීරික කාලයක් මේ පනත, ප්‍රමාද විවී තිබුණද අදදිනා ඉදිරිපත්ීම එක්තරා විදිකට පලාත් පාලනය පිළිබඳ තිබෙන අලුත් විශ්වාසයක්කා ජයග්‍රාණයක් උඩරට වුණත් කදු රටවුණනත් පහත රට වුණත්. වතුකරේ ජනතාව මේ රටේ ආර්ථිකේට විශාලතම සක්තියක් තීපු ජනතාව අපය සම්පූර් සහයෝගය මේ පරතර තියෙන. නැගෙනහිර පලාතිී තරුණුව විවසයිකින් තුන් සය විසිහත් දෙෙනෙකු එන්ටිප්‍රයිස් ශ්‍රීලකා තරුණු දියව සඳහා හදනාගෙනති බෙනවා. ඊට අදාළ ප්‍රගති සමාල්ලෝචන රැස්වීම ත්‍රීකුණා බලේදී පැබැත්වුණා. එම පලාතය තරුණු ්‍යවසායකින් හදදිනෙකු සඳහා මේ වන වෙටත් තුරුණු දිරියණය ලබාදීතිබෙනවා. තවත් වෙවසායකින් එකසි හතරදිනිෙකු සඳහා නයි ලබාදීම අපේක්ෂාවයි. නෝජනා ක්‍රමේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසඳහන් අනූ පහක්ද නැගෙනහිර පලාාතයේ ක්‍රියත්මකයි. තරුණු වෙවසායකින් සවිවල ගැන්වීමේ අරමුණින් තුරුණු දිිය නයියෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. උපාධියකහෝ පිගත්වෘතය නිපුනතාවක් සහිත වසර තුළකට ඩුවඩු ව්‍යාපාරය නියලි තරුණ ව්‍යවසායකින් සඳහා මේ අයටතේ නය ලබා දෙෙනවා. මෙ අතර සොඳුරුපියස ගොවි නවෝද ්‍රියශක්ති රිවිඵල සවි රන් අස්වැන්න ජය ඉසුර දිරි සවිය මාත්‍ය අරුණ ආදී නයයෝජනාක්‍රම යටතේ, රජය මේ වනවිට ලබාදී ඇති මුදල රුපියල් මිියන හතලිස් නවදහස් එකසිය හැත්තෑ හය එක්ම වනවා. ලෝක සාමය සඳහා වූ ජාත්‍යන්තර මහස් සමළුව දකුණුකොරියාවේ සෝල් නුවරදී පවැත්තුනාා. ඒ යුදබියෙන් තොර සාමකාමී ලෝකයක් ජැනතේමාවෙන්. සමලුවූ පිළිබඳ තොරතුරු එහෙසිට ගෙනෙන්නේ එන්දිි වීරකෝන් දස දහසකට වඩා ජනතාවගේ සහභාගිත්වෙන්. ලෝක සාමයේ සඳහා වූ අන්තර්ජාතික හා සමළුව කොරියාවේ සෝල් නුවරදිී ආරම්භ කෙරුණා. සමළුව මෙවර පැවැත්තුනේ හතර වෙන වරටයි. ුදියන් තුරලොවක් බිකිරීම උදෙසා ලෝකසාමය සදහ වූ අන්තර්ජාතික සංවිධහනය කැපවී කටයතු කරනවා. නවසාමනීතියක් හදන්වාදීමද මෙම සංවිධහනේ අරමුණක් එම නවසාමනීති සදහා සේලු රටවල සහය ලබාගැනීමටද එම සංවිධහනය කටයතු කරමින් සිටිනවා. ලෝකසාමය සදහ වූ ජාත්‍යන්තර සමළුවට, රාචචනාකින් සයකට වැඩ පිරිසක් සහභාගේ වනා. වගක යතු ජතික මාධ්‍ය යිතිතනයක් ලෙස මේ සමමුලුවෝ වාර්තාකිරීමට අස්ථාව ලැබ, ශ්‍රිලංකාවේ එකම මාධ්‍ය ආයතනය ලෙස අපට හිමවන්නේ නහතමානී ආඩම්බරය හෙක නේදේ යහපත් ලෝකයක් යුදියෙන් තුර ෝකයක් බලාපොෘත්යෙන්ම සමමුගන්නක් ශමින්ද ජයකොඩේ සමන්ත රත්නායක සමෙන් අයිතියන් පෘති්‍යන්සේ වෙනෙන් තුොරතුරගෙනාම ඉදික වීරකෝන් දුණු කොරියාවේ සෝල් නුවර සිට. දැන් කෙටිවිරාමයක්. ්‍ර ටස් නැති ආයිතයක් වගේෙන් දෙදහස් දාාතුන දෙදහස් පාල අර කාලය තුළ රපියල් බිලියන නම එක පනුදලක් අවබාවිධ කිරීම සම්බාන්ධයෙන් විභර්ෂණය කිරීමට ජනාධිපති කොමසමක් පත් කන ලෙස සාධාරණ සමජක් සඳහ වූ ජාතික ව්‍යාපාරය ජනාතිපතිතුමාගෙන් එල්ලා සිටිනවා. මේ වංචා ේතුවන් රුපියල් විලියන දොළහකපාඩුවක් මුල්ල්‍ය යිතන සහ ගණතනුකරුවන්ට සිදුවතිබෙනවා. කොළ පැවිති සම්න්ත්‍රනයකදී ඔවුන් බව ප්‍රකාශ කළලා. මේ වෙනකොට මුළු රටමදන්නවා. මහා බැංකුවේ බැඳම් කර ගනු දෙනුව ඔස්සේ යම් කිසි දූෂණයක් සිද්ධ වෙලා තියෙන බව. මේ විෂේ පිළිබන්ඳ ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෝ සඳහන් කරන්නේ. ඒ විදිහෙම මුල්ලි අපරාධයක් ඊට පෙරත් මේ රටේ සිද්ධ වෙලා තියෙන බව. ඒ පිළිමඳ යම් යම් විමර්ශන ආරම්භ කරලා තියෙනවා යම් නෛතික ක්‍රියාමාර්ගවලටත් අවතීරණ වෙලා තියෙනවා. එත් ජනමාධ්‍යවලින් ඒ ගැන කතාභහ කරන්නේ නෑ. ජනවාරි අට වෙනිද මේ වෙන ත කැ පපවිච පුදග. යන්ට අවංක වුවමනාවක් තියෙනවා ඒ සම්බන්ධ යුක්තිය ඉටුුවෙනවා දකින්නට. දැන් අපට පෙනෙන විදිහට මේ මුල්ල අපරාදී සිද්ධ වෙන්නේ රාජපක්ෂ පාලන සමයේෙන්. සල්ලව කිය න අ අපි දාන අවුද්ක ිපසිට්ටය දල සල්ලිල්ලන්න කියියපුවාම කොම්පැනියය කියන සල්ලි දන්මාරුයි දේලාවේ මේක තවදූටත් දික් කරන දෙන්න අමාරුවයි නව මේ සල්ලි නෑ එක මිියන එක දෙක දහයක පහලොක විස්සක සිය දෙසියක ප්‍රශ්ටයක් නෙවෙයි. මේක මිලියන නමදාහක ප්‍රශ්නයක් මේ සල්ලි කොහට ගිය කියන එක මේ වන විටත් හරියට. ේෂන ාත්තන්න ැරිවෙලා තියනවා. මේ සල්ලියෙන් ප්‍රයජන ලැබිය කවුද මේ සල්ලි ලංකාව තියනවද නැ මේ සල්ලිත් ඩුබයිගී ලතියනදගෙනත් පරීක්ෂ කර යුතුව තියනවා. මේ මුල්ලෙ අපරාධ කොට්ටාශය නිධාරින් වෙත අපි මල් කලමක් පුදකරන අතර තුර. ඒයාක මානුෂික වසයෙන් හැකි ක්නෑය සියලම දේ හතර පස්සනකක්කව වෙල කරන්න. ඒක නිසා මේ සඳහද විශේෂ බලත්තල ඇති ජනාධිපිතික ශක් පත් කරන ට ජා රයා ඉල්ිමක්රම. ්‍ර ලකාවේ තේකඩු වලට සේනි මිශ්‍ර කිරීමේ ජවාරමට සම්බන්ධ වන කර්මාන්ත ශාලා හෙමිකරුවන්ට දඩුවම් ලබාදන බව අමාත්‍ය ගයන්ත කරුණා තිලකම හතා ප්‍රකාශ් කලා. ඒ පානිමේන්තුමාන්ත්‍රී දෑසිරිජයිසය කර මහතා පානුමේතුවේද යොමුකළ ප්‍ර්යකට පිළිතුරු දෙමේීම. තේව වලට සීනිකලන් කර අපනෑන කිරීම සම්බද විා ප්‍රශ්ය ඇතුලාති. ේකිලොවා ෘුපියල් හැසියා තත්සිිය අතරගානකට ගීලතින කාලක ලංකාවේ තේ පිළිබඳව තියන ජාත්‍යන්තර. පළම ශා ර්ු දැකවෙල. පවගේ වසල කරම සලාල පනස්කාන කිතර මේක අහුණ. ඇත්වසේ මේ ක්‍රමේ නිසා අවංකුව කරමන් කර නිස කර බැරිවෙල නවා. විසා ගුදය දැන් මති තුමායි ගැන කටයුතු කරනවා ේ පරේශ යතයේ මගින් රේකට වශ නිේක සකස්කිරීම නිර්දේශ ැ ම ලට ලැවෙල න. දැන තින ියයට මේක අහු හම ඒකමල් ලියා පදිංශයේ ාවකාලික අති න. වර්ද සම දෙකට පත්කිරීමේ ගස්තුයයි කරගන්නවා කර්මාන් ලා ලිය පදිංච අවු කිීම හ ක ස ැව ල න්න. ග මයි ඒේ ගන වැඩි ක්‍රියාමාර්ගයක් ගන්න මහිතන්නේ අමර්ත්‍යයන්සේ අවධානය උමුමේලා තිීනිද. දේශයේ ආර්ථපල්ගොවියා ආරක්‍ෂාකර ගැනීම අරමුණින්, අනිදාසිට අර්තාපල් කිලෝග්‍රෑම් එකක් උපියල් අනු දෙක මිලකට මිලති ැනීමට ශ්‍රීලංකා සමුපකාර සමිති සංගමය පියවරගෙනතිබෙනවා. මෙම වැඩි පිළිවෙල අඇර්තේ මට්‍රිටොන් දෙසයක් මිති ගන්න බව එම සංගමස් සභාපති රුවන් දෙෙන්නොකොන් මමාතා ප්‍රකශ් කලා. െ ര . ියන්ගෙන් තොරව රුපියල් අනූ දෙකක් ගැන මෙලක් මේ ගොමියන්ට ලබා දෙන්නට අපි අද තීන්දු කර පිසිුරාදා දිනේ සිටම් මේ අල මිනදී ගැනීමට කටුවද කිරීමට සියල්ල සූදානම් කරන තියෙන්නේ පි විනිවිද භාවෙන්ට මේ කටුත්ත කිීම සදස් ෑදී පෑද සිටන. ඒ න්දට අපි රජයටත් ස්තතුතින්තනවා වැලිමට හා වූ පරණකම එක බද්කොයි සන්නදහන නිට ඇැතු පිරිසක් ඉටක්ුණා.. බන්ඩ් බෑන්් වැටි වැඩසටහනේ බස්නා හිර පලාත් පලමු වැඩසටහන අද ආරම්භ කරුණා. දෙපන ත්‍යංශය ලන්ද විද්‍යාලයේ ආතිශේෂ සංගමය හා අයින් මාර්්‍යචාලය එක් වයි මේය සංවිධහන කරන්නේ. අපේ ගම පරිිෂට්‍රේ සිට ඒ පිළි බද තරතුරුගෙනෙන්නේ අ සංග කරුණාරත්න සහ අනුෂි හක්මනගේ. න් බන් බ්‍රස් බැන්් කලාව විශේෂ පිටුවක් අද පෙරලුණ විශේෂම කැනුව මේ කටයුතු ආරම්භවුණනේ මධ්‍යම පලාතිෙන්, මධ්‍යම පලාතී නැරමිල අද ස්න හිර පලාාතේ. ඉතාම සාර්ථක්ව උදැසන සිට මේ දක්වා මේ ගමනපියාව අනුෂි. ත්‍රමුල්ල අපේගම පරිිශ්වය සිට අපි මේ සියලු කටයුතු ආද පිකත කරමින් හැම ඉරි දවසගම රාත්‍රී හතේ සිට අට දක්වා ඔබ වෙනුවෙන්ස්. අදකිමක් ලෙස ගෙනන්නට බලාපොත්තු. බෙනම අපි අදවස මේ ේදිකාවේ කටයුතු හමාරකරන්ට අයසංග බලාපොරොත්තු වෙන්නේ. විිෂම අධවිතිය පලපරුදුූ සුපිරි විනිශ්ෂ මණ්ඩලේක විනිශ්ෂයට ලක්ුණා සියලුම කණ්ඩායම්. මේ සියලු කණ්ඩායම් අතරින් අවසාන කණ්ඩායම සූදනම් වෙලායින. දොම්ප ේ දේ ලි විද්‍ය . න්ඩ එමනම් මේ කණ්ඩාය මේ ජෑග්‍රහණය උදෙසා මේ වේදිකාව සූදානම් උණුසුම් මහෝතක අපි සමුගන්වාඒ කණ්ඩායමට අවසරදීලා. ්‍ර සම්ප්‍රදායි වෙනස් කළ ITයෙන් යුත්වි තැන්් වැඩසහනට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්කිම වඩා. යුත්වි ත් third ජනෂන් අරම්භ කරුණේ එම ප්‍රතිචාරමාතයි. එහි මූලිකවටේ තරග බස්තාහිර පලාාත කේද්‍ර කරගන්මින් පවැත්වුණනා. අධිෂ්ඨානීන් ලොවක් විශ්මිත කළ ශ්‍රී ලාංකය තාරුණේ සැබෑ රලටි අදකිම පවට යුත් විත් තැලන්් මේවැනි විට පත්ව සිටනවා. ජාතික තරුණු සේවා සභාව සහ යින් මාධ්‍ය චාලය ඒකා අබද්ධව සංගිතන කරන යුත් විත් තැන්්, third චන්‍රේෂන් තරකාල මුලිකවටයටටද තරකවන් විශල් පිරිසක් කිදිරිපත්ව සිටනවා ස්තාහිර පාලාත නයෝචිනය කරමින් ඉදිරිපත්වූ තරක්රවන් සිය සවිශේෂී හැකිවන් ප්‍රවීන වනිසුර මඩුලක් කිදිරී පදර්ශනය කළ. මේ රනසේවා සබා පරිශවය පැති තරඟග සල හා මහත් උත්තුයෝකින් තරකරුවන් ප්‍රැසක් එෙක් ප සිටියා. මෙවන විට පළත් හතක මුලිකවටේ තරග අවසන් අදිට පැමිණි තිබෙනවා. මේ තර් ජනරේශන් කෙනෙක් කියනවනම් ෆස් ජනේන් සාර්ථකයි. ඊට වැඩි හොඳයි කියලා මට විශ්වාසයෙන් ඔබ සේල දෙනාටම කියන්න පුළුවන්. තර් ජනශන් තමයි විමතියේ උපරිමය කියලා. ඉති මේ කණ්ඩායම විදියට ඉතාමත් මහන්සයෙන් රට පීරලා මේ ටැලන්ස් හොයලා මේ වෙනකොට ඒ සුදුස්කම් ලබන අය කෞද කියලා, තෝරාගැනීමේට ලංකාව පුරාම වනකොට පවත්තාගෙන ගිල්ල තිබෙනවා මේක රට අවශ්‍ය දෙයක්. රටේ ටලන්ත් වගා කරන්න නම් මෙක තමයි රට ගෙනියන් දෝනේ. රට අපි බලාපොත්තු වෙන තැනටඒ මගින් ගෙනියන්නට අපි සියලු දෙනාම කළ හැකිදේ කරන්නට සූදානම් වෙමෝ. යුත්වි තැලන්්ර් ජෙනරේෂන් තරගාාවලිය නොතුරේදීම අයිනොසේ ඔබච දැරබිය හැකයි. අයින් බාතිචාලය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධහන කරන ලෝක ලමාතින වැරසටහන මෙවර පැවැත්වෙන්නේ වැලියෝය සම්පත්නුවර මහවැලි ක්‍රීඩාංගනේදී. සතම්බර් තිස්වනදා පැවැත්වෙන මෙම සමරු වැඩසටහනට පාසල් සිසුන් මේ වන විට සෝදානම් වනවා. එම වැඩසටහනට අදාළ පදවිය අධ්‍යාපන කොටහසේ පාසල් රජනාතරගේ මූලික වටය අ පැවැත්වනා මෙහිදී ජෑග්‍රහණය ලබන සිසුන් ලබන තිස්වනදා පැවැත්වෙන ලோක ලමතින සම්ර උත්සවේදී අවසන්තරගේයට සහභාගවීමට නීමිතයි. මොලතිව් අධ්‍යාපන කලාපේ වල්ලිපුනම් මහාවිද්‍යලය ආශත්‍රිත රජනාතරග හෙට පැවැත්වෙනවා. මෙ මේ ග්‍රාමි ප්‍රදස මේ වුතු තරගැනින් තුලින් ම යිතම සතුට වනවා ග්‍රාමි ප්‍රදිසල දරුව මේ වගේ වැඩසටරල සම්බන්ධීම ගැන කොඩක් ස්තුතින්තියෙනවා. විශේෂයෙන් ITයඩ නාලිකාවට බේවිනිශ්තුතින්තිෙනවා. ගොඩක් වැදගත් වෙන්නේ යුද්ධෙෙන් වැඩකාපු දරු ඉන්න ප්‍රදේශයක්. අයිතන් මේ වගේ වැඩසටනක් මේ පැත්තරක් පළවෙනි අවස්ථාව. ඒ වගේ ැ පේ දරු බොහම කැමැත්තේ මේක සභාගෙන මේ ප්‍රදේශ සියලුම පසත් වල දරුක නියෝජනය වෙන ඒවගේ විධ වැඩසටහන් දිරිපත් කිරීමම් සිද්ධ වෙනවා. ඇත්තට මේ අපේ ප්‍රදේශයට ගොඩක් වැදගත්වෙනවා අයිටන් රුපාණනි මාධ හයතනට මගේ අවංක ස්තුතියියට මං පුද කරවා. අපි තාසයි ලෝකය දකින්න. හැදෙන රට බලන්න. එවුනාට අපි හරියට කාන්තාර පිපුුණු මල් වගේ. සමහරක් කලාවට අපි ඒ කාන්තාරයම පරවෙලායනවා ඉතිනේ තත්වෙන් මුදවා ගැනීම මුදෙස අයිටයන අතනයේ සහ අධ්‍යපනමමාත්‍යංශය විසින් මේ ගෙනයන් ලබන වැඩ පිළිවෙලට අප ස්තුතිය වගේ සතුට ප්‍රකාශකර සිටිනවා. ඇතම අපකොඩක් සතුව වන මෙවසාධන රපවාහිනිය මේ වගේ දුෂක පලාාතකට විල්ලා අපිත් එක් ලෝකළමමාදනය සමරන්න කටිතු කිරණ මත්තේ. සත්‍ය යටපත්වීම ටිඩ නොදී නීතිය සාධාරණව ක්‍රියාම කිරීම රජයේ වකකීම පව ජනතා විමුක්ති පෙරමණි නායක පර්ලිමින්න්තුන්ත්‍ර, අනුමාර දිසානායක මහතා පවසෙනවා. මල්වතු පර්ශ්ුවයේ මානායක, අති පූච, තිබටතු ආේශත්‍රී සමංගලස්වමින් වහසේ බෑතකීමින් අනතුරුව මාධ්‍ය හම අදාස්ථක්වමින් මත්‍රීවරයා මෙ බව ප්‍රකාශව කලා. ේ න ෝජ ලිපතිවේ කප ගන්න ර කල හ දව ලක් න. වත් ේ ියෝජ පලිපතිවරේ රජ මාරුගේ ගාතන සසක නිස ප්‍රාත් රව ම ති. හිත ේ ියෝජ පලිපතිවර රා ම රන්ගේ තන ගනිමස ප්‍රත් දරන පලිපතිවර ප ානසැක පපට තිබන. ොේ කිසි ේත්ම පතික්ෂ ප කල ැක සා අන් වගක ීම තමයි මේ කිසි ේම ට නදේ මේ නියෝජ පලස්පතිවරගේ ක්‍රියාමාගයක් ල සලක ැතුව පි ක්ෂන කල තුතින. ඔබ දහමේ අපූර්ව සුඳදරත්වෙන් පිරි ගමක් පිළිබද තොරතුරු අපට වාර්තාාවනවා. දහස් කරනක් එකයායට ලෙලිමල්වලින් පිරි පවතින මේ ගම්මානය ප්‍රේදාාතිබෙන්නේ හබදලේ ප්‍රදේශයේ. ලංකාව කියන්නේස්භාාව සෞන්දර්යෙන් අනන රටක් ඒ සුන්දරත්වය ගැන කතා කරන විට දෙවනේ විවිධ ප්‍රදේශ අපගේ සිහිට නැගෙනවා. ඒ අතරින් මධ්‍යම කඳුකරය විශේෂයි හදලේ පිටරත් මලේ ප්‍රදේශයේ එක යායට ලිලිමල් දහස් කණනක් පිපී ඇතිආකාරය ඉතා චමත්කාරරි ජනකයි. හපුතලේ නග්‍රේ සිට කිලෝමීටර් හතක් පමණ දම්බේ තැන්න මාර්ගේ ගමන් කරනවිට පිටරත් මලේ ප්‍රදේශය හමුවනවා මෙහි සුන්දරත්වය විඳීමට පැමිණෙන ඇතමුන් මල් පල ගලවාගෙනයාමට උත්සහ කරනවා. ඒතුළින් සිදුවන්නේ පරිසරය අසුදරවී මක් පමණයි. ඒ මෙම මල් විශේෂය වෙනත් ප්‍රදේශවල පළකිරීම අසීරුවන නිසා. පිටඩත් මලේ ප්‍රදේශවාසීන් සංචාරකයන්ගෙන්ඉල්ලා සිටින්නේ මෙම සුந்தර පරිසරය විනාශනොකර ලිලී මල්වල සුந்தරත්තය පමණක් විඳගන්නාලෙසයි. ප්‍රයි ්‍ර ලංකාක සූේ බල ක්ති උත්පාන යෝජනා ක්‍රමි වෙනුවෙන්, ආසයනුංවර්ධන බැංකුව රුපියල් මිලියන අට දහසක් ලබාදීතිබෙනවා. ඊත අදාළගේ උසමත මුදල් අමතංශයේදී අත් සන්තබුණා එඩ්‍රයිස් ශ්‍රී ලංකා සහන නයෝජනා ක්‍රමයේ අතේ ක්‍රියාත්මක වහල මත සවිකරන සූරි බලෂක්ති උත්පාදන වැස දහන සඳහායි මෙම මුදල් ලබාදීති බෙන්නේ. මුදල් හාත් ජනමාධ්‍යමාත්‍යන් ශවලේකම් ආචාර්ය RHS සමරතුග මහතා සහ, ආසිය සංවර්ධන බැංවේශ වෙ ලංකා නේවාසික දූත ම්ඩලාධ්‍යක්ෂ, ශ්‍රී විදධෝවතති මහත්මිය ගවිසුමටත්සන් තැබවා. ්‍යවසාකෙන් ලක්ෂවයක් බිහිකිරීම අබුණනෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන්න ක්‍රියාත්මකයි. සූරි බලශක්ති උත්පාදන සහන නයෝචනාක්‍රමය සඳහා, වවසාකෙන් වෙත රපාල් මිියන හතයි දශම පහක් දක්වා නය මුදලක් ලබාදිනවා. සයට අටක සහන පොලි අනුපාතයේ යටතෙයි. සූරි බලශක්තිය මගින් දෙදහස් විසවසර වන විට මෙගවොඩ් දෙසයක් සහ දෙදහස් විසි පහවසරවන විට මෙගවොඩ් දහසක් ජනය කිරීම රාජයපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය මගින් මෙගවොඩ් පනහක දහරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. ඒතුළින් පාරිභෝගිකයන්ට තම නිවසට නොමිලේ විදුලිය ලබාගත හැකිේ. ඉටම තරවා තිරෙක්ත විදුලිය ජාතික පද්ධතියට යොමු කෙරෙනවා. එම ව්‍යාපෘති සමස්ථා අයෝජනය ඇමෙරිකාඩොල මිියන පනස් නවේ දශමාටක්. එම පිරිවන් ඇමරිකාඩොල මලියන පනහක් ආසිය සංවර්ධන බැංකුව මගින් ලබා දෙනවා. උපව්‍යාපෘති සඳහා පාරිභෝගිකීන්ගේ කොටස්දායිකත්වේ ඇමරිකාඩොල මලියන නවේ දශමාටක්. ව්‍යාපෘති ප්‍රගතිය මත, ඇමරිකාඩොල මිලියන දෙසියක් දක්වාන් නයිසේමාව ඉහලනැන් වෙන ඇති.